හරි අදත් සාදරෙන් පිළිගන්නවා බිස්නස් පොඩ් ආයුබික් channel එකට ඔයාව. අද අපි කියලා දෙන්න යන්නේ ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනද? බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනද? එහෙම කරේ නැත්නම් ඔයාට විඳින්න දඬුවම් තමයි. බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ බිස්නස් එක ලියාපදිංචි කරලා දෙන සහතිකයක්. يعني බිස්නස් එකේ බලපත්‍රයක් වගේ එකක්. ඒක ඔයාගේ බිස්නස් එකේ සියලුම විස්තර තියෙන ව්‍යාපාරික ස්ථානය, ඔයාගේ වර්තමාන අයිතිකරු බිස්නස් එකේ ස්වභාවය ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න ඕන අපේ බිස්නස් එක නමක් වශයෙන් ලියාපදිංචි කරන්න. සහ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගත්ත පස්සේ මාස 3න් 3ට PHI මාත්‍රු වෙනවා. එහෙම බලනවා. බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකෙන් වෙන්නේ රජයට බද්දක් යනවා. ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් කරාට පස්සේ ඉතින් මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක නිකරුවොත් වෙන්නේ මොනවාද? බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් නිකරුවොත් ඔයාලට වෙන්නේ දඬුවම් විදියට සාමාන්‍යයෙන් ඔයා බිස්නස් එක කරනකොට ආහාර ආශ්‍රය නිෂ්පාදයක් කියමුකෝ. ඔය කරන් යද්දී ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඔයාට පෙස්සමක් හරි මොකක් හරි ඇවිල්ලා VHI ලා ඇවිල්ලා ඔයාගේ බිස්නස් එක తాවකාලිකව නවත්තන කියන්නේ නවත්තලා ඔයාට නඩු එහෙම දාන්නත් පුළුවන්. ඒකට ඔයාගේ බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරලා නැහැ. එක වැරද්දක් අනිත් වැරද්ද තමයි ඔයාගේ බිස්නස් එක පිරිසිදු ගමක් එහෙම නැහැ. මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා එහෙම අවලංගු කරලා දාන්නත් පුළුවන්. එතකොට දැන් අර බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරලා තිබ්බොත් අන්නේ වෙලාවට තමයි මේ කුඩා ව්‍යාපාරිකයන් සහ ඒ අංශ වලින් ඉදිරිපත් වෙලා ඔයාට සහනයක් කරන් දෙනවා. ඒ අම් වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද හදාගෙන සහනයක් කරන් දෙනවා. ඊට අමතරව බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරාට පස්සේ කුඩා ව්‍යාපාර සංවර්ධනයකකින් ඔයාට දිගටම බිස්නස් එක කරන්නේ කොහොමද, මේක මෙහෙම වෙන්න ඕන, මේක මෙහෙම වෙන්න ඕන, අමුද්‍රව්‍ය ගන්න කොහොමද, එහෙම වශයෙන් දිගටම ඔයාට මේ විස්තර කියලා දෙනවා ඒගොල්ලෝ බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරාට පස්සේ. ඉතින් ඔබ තමයි වාසි සහ අවාසි බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරන්නේ කොහොමද කිව්වොත් ඉස්සල්ලාම කරන්න ඕන ඔයා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා බිස්නස් එකේ ඔයා නම කර රෙජිස්ට්‍රේෂන් කරගන්න ඕන. ඊට පස්සේ PHI මහත්තුරු ඇවිල්ලා ඔයාගේ බිස්නස් එක බලලා නිර්දේශයක් දෙනවා. ඒ නිර්දේශ ප්‍රාදේශීය ලේකම් තුමිය ගාඩ ගියාට පස්සේ ප්‍රාදේශීය ලේකම් තුමිය ඔයාගේ බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරලා දෙනවා. ඒ කියන්නේ ලොකු දෙයක් නැහැ මෙතන. පොඩි සරල පියවර කීපයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. ඔය මං කිව්ව විදිහට තමයි කරන්න තියෙන්නේ. හරි, එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි. අපි ඊළඟ වීඩියෝ එක ඉක්මනටම හම්බෙමු. ඔයාට මේ වීඩියෝ එක හරි නෑ වගේ නම් ඔයා ඊළඟ වීඩියෝ එක ඔයාට මම හොඳයි කියලා හිතනවා. ඒ නිසා subscribe කරලා යන්න. ඔයා හිතන්න හිතන් ඉන්න බිස්නස් එක වෙන්න පුළුවන් මම ඊළඟට දෙන්නේ. ඒ වගේම වීඩියෝ එක හොඳ කට්ටිය ලයික් එකක් දාලා යන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ නාලිකාව subscribe කරන්න. එහෙනම් මේ මොනවා හරි ඔයාලට ගැටලුවක් තියෙන යකින් comment එකක් දාන්න උත්සර්ණේ කට්ටියට.